Pathikada. Subha udayasanak. Oba adath Pathikada wedasathana samaga. Aluth parliamentuwata mantriwaru thora pat karagena awasan. Then apita balannata tiyenne me thora pat karagat mantriwarunta pawerena karya mokadda? ඒ කාර්ය ඉටු කරන්නට ඒ කාර්ය සාර්ථකව ඉටු කරන්නට මන්ත්‍රීවරුන්ට තිබිය යුතු හැකියාවන් මොනවද කියන කාරණය මේ පිළිබඳව ලෝකේ විවිධ රටවල පර්යේෂණ සිදු කරලා තියෙනවා මන්ත්‍රීවරයා Tamange කාර්ය කියලා හිතන්නේ මොකක්ද ඡන්දදායකයා මන්ත්‍රීවරයාගෙන් ඉටු විය යුතු යුතුකම් කියලා හිතන්නේ මොනවද මේ පිළිබඳව කෙරුණු අධ්‍යයන සහ පර්යේෂණ ගණනාවක් තියෙනවා මේ ඇතුළු කරුණු පිළිබඳව සාකච්ඡා කරන්නට මේ විෂය පිළිබඳව කාලයක් තිස්සේ උනන්දුවෙන් ලියන උනන්දුවෙන් සංවාදයේ ගොඩනගන ඌව වෙලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහත්මයාට අපි අද ගෞරවයෙන් ආරාධනා කළා. ආයුබෝවන් මහාචාර්ය රත්නසේකර මහත්මයා. ආයුබෝවන්. රත්නසේකර මහත්මනි මම මුලින්ම ඔබතුමාගෙන් දැනගන්න කැමති මන්ත්‍රීවරයෙක් වුණාම හොඳ මන්ත්‍රීවරයෙක් වෙන්න කාර්යක්ෂම මන්ත්‍රීවරයෙක් වෙන්න මොනවද තියෙන්න ඕන හැකියාවන් මන්ත්‍රීවරයෙක් වුණාම අසෝක ඇත්තටම මේ නිපුණතා නැත්නම් හැකියාවන් ගොඩක් තියෙන්න ඕන ගොඩක් කිව්වහම පළවෙනියටම ඉන්නේ sannivedana හැකියාව අපි මේක නිකන් අපි සාමාන්‍යයෙන් අද කතා කරන දෙයක් තමයි මේ 21 වෙනි සියවසේ නිපුණතා කියලා කියනවනේ ඉතින් ඒ නිපුණතා වලින් විශේෂ ටිකක් මන්ත්‍රීවරයාට විශේෂයෙන් තියෙන්න ඕනේ ටිකක් තියෙනවා එකක් ගත්තොත් එහෙම මන්ත්‍රීවරයෙක් කියන්නේ හොඳ සංවිධාන හැකියාවක් තියෙන්න ඕනේ. ඊළඟට අපි ගත්තොත් එහෙම අපි ගමක වුණත් සමාජ ක්‍රියාකාරිකයෙක් වුණාම ඔයාලට පුළුවන් වෙන්න ඕනේ කට්ටියක් එකතු කරගෙන හොඳ සංවිධානයක් හදන්න. ඒතර මන්ත්‍රීවරයාට ඒ සංවිධාන හැකියාව තියෙන්න ඕනේ. ඊළඟට මන්ත්‍රීවරයෙකුට හැකියාව තියෙන්න ඕනේ. මේක මේ මන්ත්‍රීවරයාට විතරක් පොදු එකක් නෙමෙයි. පොදුවේ ඕනම කෙනෙකුට නමුත් මන්ත්‍රීවරයෙකුට විශේෂයි. මන්ත්‍රීවරයාට තියෙන්න ඕනේ සම්මුති වලට සාකච්ඡා කරලා සම්මුතින් වලට එළඹීමේ හැකියාව. ඒ කියන්නේ ඌනෝට වැඩි හැම වෙලෙම තරහ ගන්න නැතුව සාකච්ඡා කරලා කිසියම් තීරණ. අන්න එතෙන් දිනුවා තීන්දුව තීරණ ගැනීමේ හැකියාව. ඒ කියන්නේ ඩිසිෂන් මේකින් කියන එක දැන් අපේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි අවශ්‍ය අවස්ථාවේදී තීන්දුව ගැනීමේ හැකියාවක් නැතිකම හෝ තීන්දුව තීරණ ගන්න තියෙන අකමැත්ත. මැලිකම එතකොට තීන්දුව තීරණ ගැනීම හැකියාව ඊළඟට මන්ත්‍රීවරයාට ඕන වෙනවා විශ්ලේෂණ හැකියාව කියලා එකක් ඇනලිටිකල් ස්කිල්ස් කියලා කියනවා ඒ කියන්නේ මොන හරි දත්ත තොරතුරු ලැබුණාම ඒව ඇනලයිස් කරලා විශ්ලේෂණය කරලා අර තීන්දුව මං කලින් කියපු තීන්දුව තීරණ වලට යෑම ඊළඟට ගැටලු විසඳීමේ හැකියාව මේක මේ මන්ත්‍රීවරයාට මම හිතන්නේ මුළු මේ මන්ත්‍රී ධූර කාලය තුලම මෙන්න මේ 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 නිපුණතා තියෙන්න ඕනේ. ඉතින් අපේ අලුත් පාර්ලිමේන්තුවට තේරිච්ච මන්ත්‍රීවරුන්ට මම කියන්නේ ඔබතුමන්ලාගේ තියෙන ඒ නිපුණතා තව ටිකක් මෝහත් කරගන්න. එහෙම නැත්නම් මේ කියපු නිපුණතා නැත්නම් ඒවා වැඩි දියුණු කරගන්න ඕනේ කියන එක. මොකද සංවේදන නිපුණතාවේ අතිශයින් වැදගත්. හැබැයි අතිශයින් වැදගත් කියලා මේ අර ජනතාව අන්දන්න රැවැට්ටීම නෙමෙයි පැහැදිලිව සංනිවේදනය. මෙන්න මේ සංනිවේදන නිපුණතාවයේ කියන එක අද සමාජයේ අතිශය වැදගත් දෙයක් අසෝක. මොකද ඔබේ කියන දේ පැහැදිලිව කියන්න ගොඩක් අයට බෑනේ. නිරවුල්ව පැහැදිලිව කියන්න බෑ. ඊළඟට අනිත් අයට හේතු ගන්නන්න ඕනේ. ඒ පණිවිඩ දෙන්න ඕනේ. අර කියපු අනිත් නිපුණතා වලටත් සංවිධාන හැකියාව, වැඩ කිරීම, තීන්දුව තීරණ ගැනීම ඒවටත් ඔබේ තීන්දුව හරියට කියන්න පුළුවන් නම් ඔන්න ඔය නිපුණතා සියල්ල හොඳින් තිබිය යුතුයි හොඳ දක්ෂ මන්ත්‍රීවරයෙක් වෙන්න නම්. මේක හරි වැදගත්. මහාචාර්ය රත්නසේකර මහත්මයා මතු කරපු කාරණා අතරින් මන්ත්‍රීවරයෙකුට තිබිය යුතු හැකියාවන් අතරින් මම කැමති පොඩ්ඩක් වැඩියෙන් අවධානය යොමු කරන්න මේ සම්මුතියට එළඹීමේ තියෙන හැකියාව මන්ත්‍රීවරයෙකුට. ඔව් එතනම දැන් අපි ගොඩක් වෙලාවට හිතනවා දැන් අපි සාමාන්‍යයෙන් වාද විවාද කරනවනේ වාද විවාද කරලා තර්ක කරලා අපි හැම්බෙලිම හිතනවනේ දිනනික කියලා. ලෝකේ ඉස්සරහට ගිරෙල්ලා තියෙන්නේ සටන් වලින් විතරක්ම නෙමෙයි සම්මුතියින් හරහා. කම්ප්‍රොමයිස් හරහා. ඒ සමහර දේවල් අපිට ලේසියෙන්ම සම්මුතියක් හරහා විසඳා ගන්න පුළුවන් කරුණු අපි අනවශ්‍ය විදිහට කාලය වැය කරන රණ්ඩු සරුවල් කරන්න. එහෙම නැතුව සම්මුතින් වලට යම් යම් දේවල් මොකද ඔබ දැන් අසෝක ඔබ ඉන්න ස්ථාවරේ මම ඉන්න ස්ථාවරේ දෙපැත්තක් කියන්නේ අපි දෙගොල්ල මැදට ආවම තමයි යමක් සාර්ථක වෙන්නේ. එතකොට තමයි අර කණ්ඩායම් හැංගීමෙන් යන්න පුළුවන්. ඉතින් ඒක පාර්ලිමේන්තුවේදී හරි වැදගත්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණාම ජනතාවගේ සියලුන්ගේ අවශ්‍යතාවල් තේරුම් අරගෙන ඒ අයට ගැළපෙන විදිහට ඒ සම්මුතින් වලට යෑමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒක පුරුදු පුහුණු කරගත යුතු දෙයක්. දැන් අනිත් පැත්තෙන් බලද්දී අපිට පේනවා
මන්ත්‍රීවරු ඡන්දෙ දිනුවට පස්සේ විශේෂයෙන් හිතනවා තමන්ට කරන්න තියෙන්නේ මෙන්න මේවයි කියලා. ජනතාව ඇතම් වෙලාවට ඊට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ දේවල් හිතන්නේ මන්ත්‍රීවරුන් විසින් කළ යුතුයි කියලා. දැන් මේ අතර තියෙන ගැටුම ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ විවිධ රටවල කරපු පරේක්ෂණවලදී මතුවලා තියෙනවා. මහාචාර්ය රත්නසේකර මහත්මනි දැන් මේ මන්ත්‍රීවරයා කළ යුතු මන්ත්‍රීවරයා හිතන දේවල් සහ ඔහුගේ වගකීම් හැටියට ජනතාව ඔහුව පත් කරේ වූ ජනතාව හිතන දේ අතර ගැටුම ලෝකේ පරේක්ෂණ ඇතුළෙන් මොන වගේ දේවල්ද පේන්නේ මේ ගැටුමේ පැතිකඩවල් මොනවද? ඔව් ඇත්තටම මේක අන්තර් පාර්ලිමේන්තු සංගමයේ කියන ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමයත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නැත්නම් UNDP සංවිධානයත් එකතු වෙලා සාමාන්‍යයෙන් මේ වාර්තාවන් නිකුත් කරනවා ග්ලෝබල් පාර්ලිමෙන්ටරි රිපෝට් කියලා. ඒ කියන්නේ ජගත් පාර්ලිමේන්තු වාර්තාව කියලා. මේකට දැම්ම අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ලා මේක මේගොල්ලෝ කරා අන්තර්ජාතික සමීක්ෂණය. අන්තර්ජාතික සමීක්ෂණයේදී හරි ලස්සන මේ අශෝක කියන දේම එළියට ආවා. ඒයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ජගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 150 ගානක් හිතන්නේ ඒගොල්ලන්ගේ ප්‍රධාන රාජකාරිය නීති සම්පාදනය කියලා. ඊළඟට 18ක් පමණ හිතනවා රජයේ කටයුතු අධීක්ෂණය තමයි මූල්‍ය කටයුතු ඇතුළේ අධීක්ෂණය තමයි ප්‍රධාන ඊළඟ දෙවෙනි රාජකාරි ප්‍රධාන රාජකාරි. ඊළඟ තුන්වෙනි කොටස හිතන්නේ අඩුවෙන්ම හිතන පිරිස තමයි තමන්ගේ මැතිවරණ කොට්ටාසේ ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීමකින්. ඔය සමීක්ෂණයේදී ඡන්දදායකින්ගේ අදහසත් විමසුවා. ඡන්දදායකින් 150කට වැඩි හිතන්නේ ඒගොල්ලන්ගේ මන්ත්‍රීවරයාගේ ප්‍රධාන රාජකාරිය වෙන්නේ තමන්ගේ මැතිවරණ බල ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී සිටීම. 18ක් වගේ සුළු පිරිසක් තමයි හිතන්නේ මේ ඒගොල්ලොන්ට තියෙන නීති සම්පාදනය කියලා. මෙතනදී පැහැදිලි වෙන එකක් තමයි මන්ත්‍රීවරයාට ප්‍රධාන රාජකාරි හතරක් තියෙනවා. එකක් තමයි නීති සංශෝධනය නීති සම්පාදනය සහ පවත්නා නීති සංශෝධනය. දෙක ප්‍රතිපත්ති සම්පාදනය. තුන රජයේ කටයුතු අධීක්ෂණය. රජයේ කටයුතු අධීක්ෂණය කිව්වහම හිතනවා මේක මේ විපක්ෂයේ විතරක් රාජකාරිය කියලා. නෑ, ඒක පොදුවේ සියලුම මන්ත්‍රීවරුන්ගේ රාජකාරිය. පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ හෝ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විතරක් නෙවෙයි රජයේ කටයුතු අධීක්ෂණය. හතරවෙනි කාර්යය තමයි ඒ අදාළ ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙටි සිටීම. ඒක තමයි මහජන නියෝජිතය කියන්නේ ඒකනේ. ඉතින් එතකොට ඔය හතරම අතර සමබරතාවයක් තියෙනවනේ. මේක මේ ජනතා අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී සිටීම වැදගත් කියලා ඡන්දදායක හිතන් ඉන්නව නම් ඒක වැරදි. මොකද ඒක ඒක විතරක් නෙමෙයි. අපි පත් කරලා යවන්නේ ඡන්දදායක හැටියට අපි මන්ත්‍රීවරුන් පත් කරලා යවන්නේ අපි අවශ්‍යතාව ටික ඉටු කරගන්න විතරක් නෙමෙයි. රටේ මුළු ජාතියේම අවශ්‍යතාව රටේ අවශ්‍යතාව වෙනවා. ඉතින් එතකොට රටේ අවශ්‍යතාව අනුව ඒගොල්ලන්ට ඒ වගේම වැදගත් රාජකාරියක් තියෙනවා. ඉතින් මෙන්න මේ රාජකාරි හතරම මේ කාර්ය හතරම එක වගේ වැදගත් කියන එකයි මගේ අදහස. මහාචාර්ය රත්නසේකර මැතිතුමා මේ කියන කාරණා ග්‍රහණය කරගන්නට මේ කියන කාරණා අවබෝධ කරගන්නට අපේ මන්ත්‍රීවරුන් ශක්තිමත්ද? දැන් මේ සැරේ පාර්ලිමේන්තුව සංයුතිය අතින් බැලුවහම කොයි වගේද? අපේ පාර්ලිමේන්තුවේ මේ සැරේ පත් වෙලා ඉන්න පිරිස බැලූ බැල්මට මහාචාර්ය රත්නසේකර මැතිතුමනි මේ වගේ කාර්ය කරන්නේ මොකද? අවසානයේ ජනතාවගේ පිළිඹිබුව තමයි පාර්ලිමේන්තුව. ජනතාව මහ විශාල බුද්ධිමතුන් නම් ඒ හැඩයට පාර්ලිමේන්තුව තියෙයි. හැබැයි ජනතාව බලාපොරොත්තු වෙන ඉස්කෝලවලට ළමයි දා ගැනීම නම් ඒ හැඩයට පාර්ලිමේන්තුව තියෙයි. දැන් මේ සැරේ පාර්ලිමේන්තුවේ සංයුතිය ගැන ඔබ කොහොමද දකින්නේ? මට ඇත්තටම අසමක මේ සැරේ පාර්ලිමේන්තුව දිහා බැලුවම අර 1938 පළවෙනි රාජ්‍ය මන්ත්‍රණ සභාව මතක් වෙනවා. ඒගේ මන්ත්‍රීවරු 18ක් හිටියා, සමා වෙන මන්ත්‍රීවරු 50ක් හිටියා. ඒ මන්ත්‍රීවරු 50න් ඉංජිනේරුවරු හිටියා, නීතිඥයෝ හිටියා, වෛද්‍යවරු හිටියා, ඉඩම් හිමි වැවිලිකරුවෝ හිටියා. ඒ වගේ සංයුතියක් තිබ්බේ. මෙවර සංයුතියත් දැන් ජනතාව ඉල්ලුවේ එහෙමනේ නේද? දැන් දේශපාලඥයෝ කිව්වෙත් උගතුන් බුද්ධිමතුන් පත් කරලා එවන්න කියලානේ. ඉතින් ඒ ඔන්න යවුවා. ඔන්න ජනතාව යවල දෙනවා. මේ සැරේ ඉන්නෝ වෛද්‍යවරු 6 දෙනෙක් 10 දෙනෙක් ඉන්නවා පාර්ලිමේන්තුවේ. ඉංජිනේරුවරු 5-6 දෙනෙක් ඉන්නවා. ඊළඟට විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු, ආචාර්ය මහාචාර්යවරු, ආචාර්ය උපාධිධාරීන් ඉන්නවා මේ සැරේ. මම හිතනවා ඒ විතරක් නෙමෙයි, මේ සැරේ පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරු 60 ගානකට වැඩි ඉන්නවා.
එතකොට ඒ සංයුතිය අනුව බැලුවහම මම හිතනවා මේ හැරේ මේ පාර්ලිමේන්තුවට ඒ කාර්යය කළ හැකි මන්ත්‍රීවරුන් පිරිසක් තෝරලා ඉන්නවයි කියලා. මගේ ප්‍රශ්නේ තියෙන්නේ ඒ ගිය මන්ත්‍රීවරුන් ඒ රාජකාරිය හරියට අඳුරගනීද කියලා. අන්න එතනයි අපි මතක් කරලා දෙන්න ඕනේ. මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර මහත්තුමා රසායන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය කරපු ඒ විෂය පිළිබඳ ප්‍රමාණිත උගතෙක්. රත්නසේකර මහත්තුමනි දැන් රසායන විද්‍යාව පැත්තෙන් බලනකොට අපි නිතර දකින දෙයක් තමයි දැන් මේ යම් පිටතින් දෙයක් ඇතුල් කරාම දැන් මේ සැරේ පාර්ලිමේන්තුවට අලුත් මන්ත්‍රීවරු 60කට වගේ පිරිසක් ඇතුල් වෙනවා. සමහර වෙලාවට ඒක අර තිබිච්ච එකේ දිය වෙලා යනවා. දැන් මේ සැරේ මේ එන මන්ත්‍රීවරු තිබිච්ච ආකෘතියටම දිය වෙන්නේ නැතුව රැකෙන්න නම් ඒ අය අවධානයට ලක් කළ යුතු ප්‍රමුඛ කාර්ය මොනවාද? ඔව් මම හිතනවා දැන් මෙහෙමයි අපිට සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවක තියෙනවනේ සම්ප්‍රදායන් කියලා දෙයක්. දැන් පාර්ලිමේන්තු සම්ප්‍රදායල් තියෙනවා, පාර්ලිමේන්තු ඉතිහාසය තියෙනවා. ඉතින් ඒ නිසා ඒක නොකර ඉන්න හොඳ නැහැ. දැන් අශෝක අදහස් කරේ අර දිය වෙනවා කියලා අර මේ ජනප්‍රිය ක්‍රමවලට යට වෙයිද කියන බය. ඒක එහෙම වෙන්න නොවෙන්න මම හිතනවා දැන් අපිට මේ මන්ත්‍රීවරුන්ට බරපතල වගකීමක් තියෙනවා මේ සැරේ වෙනදටත් වඩා. මොකද මේ ඒ ඒ අලුත් මන්ත්‍රීවරයෙක් පත් කරන්නේ එහෙමනේ. නමුත් ඔබ කියන කාරණේ තියෙනවා. දැන් ඇත්තටම සමහර වෙලාවට අපිට පොඩි බයක් එනවා නේද? ඔය ගියාට අර රැල්ලට අහුවෙයිද? අලුතෙන් අය ගියාට ආචාර්ය මහාචාර්යවරු ගියත් එහෙම අත්දැකීම් අපිට ඕන තරම් තියෙනවා පහුගිය කාලේ වෙච්ච දේවල්. නමුත් අපි සුබවාදීව හිතමු. මේ සැරේ ඒ වෙනස අනුව ඊළඟට අනිත් එක මේ සැරේ ඡන්ද මැතිවරණ ප්‍රතිඵලය වෙනස්නේ. මැතිවරණ ප්‍රතිඵලය අනුව වෙන වෙන කේවල් කිරීම හෝ වෙනත් විදිහකට යන්නේ නැතුව හැබැයි අරක අමතක කරන්න එපා. මා කියන එක සම්මුතියකට යන්න ඕනේ. සියලුම ජනතාවගේ අපිට ඡන්ද දීපු අයගේ නැති අයගේ සමෝගෙම ඡන්ද අවශ්‍යතාව තේරුම් ගන්න ඕනේ. ඔබ කියපු කාරණේට රසායන විද්‍යාවට වඩා මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක ජීව විද්‍යාත්මක ප්‍රශ්නයක්. ඒකට අහුවෙලා දිය වෙයිද කියන එක. නමුත් මා හිතනවා ඒ නවක අයගේ තියෙන හැකියාවන් සහ නිපුණතා සහ බැලුවාම මා දන්න අයත් බොහොම පිරිසක් ඉන්නවා. ඒ අයට පුළුවන් වෙයි ඒ මන්ත්‍රීවරයාගේ රාජකාරිය හරියට ඉෂ්ට කරන්න කියලා. අපේ පාර්ලිමේන්තුව තුළ තියෙන වැදගත් කාර්යයක් තමයි මහාචාර්ය රත්නසේකර මහත්මයා මතු කළා වගේ නීති සම්පාදන කාර්යය. දැන් මේ නීති සම්පාදන කාර්යයට අපේ මන්ත්‍රීවරු දීපු බර පහුගිය අවුරුදු 25-30 ඇතුළේ ගත්තොත් ඉතාමත්ම අඩුයි. මේක ජනතාව ඉල්ලා හිටින්නේ තමන්ගේ මගුල් ගැදෙට්ට, මරණ ගැදෙට්ට, මගුල් ගැදෙට්ට සාක්ෂිකාරයකට අත්සන් කිරීම වගේ සිල්ලර කාරණාවලට බර තබන්නට වීම නිසා වෙන උබතෝ කෝටිකයක් කියලා මන්ත්‍රීවරුන්ගේ පැත්තෙන් කියවෙනවා. දැන් ඒ අය කියන්නේ අපිටත් තේරෙනවා මේ වැ ලොකු වැඩ තියෙනවා කියලා. හැබැයි අපි මරණ ගෙදරකට නොගියොත් පාර්ලිමේන්තුවට නොගියා වගේ නෙමෙයි. ඊළඟ සැරේ අපිට එන්න බැරි වෙනවා පාර්ලිමේන්තුවට. දැන් මෙන්න මේ උබතෝ කෝටිකය ජය ගන්න අපිට මොන වගේ එළඹුමක්ද පාවිච්චි කරන්න පුළුවන්? ඔව් ඇත්තටම මම හිතනවා දැන් අපි ජනතාවගේ පැත්තෙන් අපි තේරුම් ගන්න ඕනේ මන්ත්‍රීවරයාගේ රාජකාරිය කුමක්ද කියලා. මන්ත්‍රීවරයා ඉන්නේ අර කිව්වා වගේ මල ගෙදරට, මගුල් ගෙදරට එන්න, අපේ පාර හදලා දෙන්න. දැන් අපි වෙන මේ මට්ටම් තියෙනවනේ පාලනයට. දැන් අපේ පළාත් සභා තියෙනවා, පළාත් පාලන ආයතන තියෙනවා. ඉතින් උන්ට ඒගොල්ලන්ගේ එක එක රාජකාරී තියෙනවා. ප්‍රාදේශීය සභාවල රාජකාරී ඒ ප්‍රදේශයේ බැලීම. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියන්නේ ජාතික තලයට යන කෙනෙක්. ඉතින් ඒ නිසා ඔහුට ඒ සඳහා අපි ඡන්දදායක හැටියට මම මේ අවස්ථාවේදී ඡන්දදායකෙන් ඉල්ලන්නේ. දැන් ඡන්දදායක හැටියට අපිත් තේරුම් ගන්න ඕනේ අපි තෝරාපත් කරේ අපේ පෞද්ගලික අවශ්‍යතාවයන්, අපේ ප්‍රදේශීය අවශ්‍යතාවන් විතරක් බලන්නම නෙමෙයි. ඒ අයට අපිට ඒගොල්ලන්ට පුළුවන් වෙන්න ඕනේ අනිත් වැඩත් කරන්න. ඒ කියන්නේ ඒගොල්ලෝ අපි යනකොට අර නීති සම්පාදනයට තියෙනවා. හැබැයි අර කිව්වා වගේ නීති සම්පාදනය කියන එකට ඔබ නීති විශාරදෙක් වීමම අත්‍යවශ්‍ය නැහැ. නමුත් ඒ පිළිබඳ කිසියම් මොන් දැනීමක් අවබෝධයක් තියෙන්න ඕනේ. මේක ඉතා වැදගත් කාරණයක්. ඒ වගේම අපිට සාකච්ඡා කරන්න තියෙනවා මේ දේශපාලන බුද්ධිය කියන කාරණය, පොලිටිකල් ඉන්ටෙලිජන්ස්. මේ ගැන විරාමෙන් පසුව අපි වැඩිදුරටත් සාකච්ඡා කරමු. පැතිකඩ ඔබ නැවතත් පැතිකඩ වැඩසටහන සමඟ අද අපේ ආරාධිතයා
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතුමා. රත්නසේකර මහතුමනි, දැන් මේ පාර්ලිමන්ට් කියන එක, පාර්ලිමේන්තුව කියන එක මේක කොහොමද එන්නේ? මේ වචනේ කොතනින්ද මතුවෙන්නේ? මේ ඇත්තටම මේ පාර්ලිමන්ට් කියන වචනේ හැදිලා තියෙන්නේ, පාර්ලිමන්ට් කියන ඉංග්‍රීසි වචනේ හැදිලා තියෙන්නේ පාල කියන ප්‍රංශ වචනේ. පාල කියන ප්‍රංශ වචනේ තේරුම තමයි සාකච්ඡා කරන ස්ථානය කියන්නේ. පාල කියන්නේ මේ අර අපේ මේ මල්ශාලා නෙමෙයි, වැරදිට තේරුම් ගන්න බෑ. එතකොට ඒ සාකච්ඡා කරන ස්ථානය. ඉතින් ඇත්තටම අපි පාර්ලිමේන්තුව කියන්නේ සාකච්ඡා කරන ස්ථානය. මේක වැදගත්. ඒ කියන්නේ පාර්ලිමේන්තුව කියන්නේ විවාද කරන තැනක් නෙමෙයි. එහෙම නැත්නම් කතා සාප්පුවක් නෙමෙයි. මේක සාකච්ඡා කරන තැනක්. සාකච්ඡා කරන කියන්නේ පාර්ලිමේන්තුවට අපි කලින් කිව්වේ රාජ්‍ය මන්ත්‍රණ සභාව කියලා. ඒ මන්ත්‍රණය කියන සංස්කෘත වචනේ තේරුමත් සාකච්ඡා කිරීම කියන එක. ඊළඟට අපි බලන්නකෝ මන්ත්‍රීවරයා කියන වචනේ ඇදලා තින්නෙත් එහෙමනේ. මන්ත්‍රීවරයා කියන්නේ සාකච්ඡා කිරීමනේ. දැන් අන්න මම හිතන්නේ අශෝක හයික හරියටම කිව්වා, අපි මේ වැරදියට තේරුම් ගන්න හැම වෙලෙම විවාද කරන, රණ්ඩු කරන, විවේචනය කරන, සාකච්ඡා කිරීම සහ විවේචනය කිරීම කියන්නේ දෙකක් නේ. අපි සාකච්ඡා කරන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට තමයි අර සම්මුතියන් වලට එළඹෙන්න වෙන්නේ. ඉතින් වෙන විදිහකින් කියනවා නම් අපි ප්‍රතිපත්ති සම්පාදනයේදී, නීති සම්පාදනයේදී, රජයේ කටයුතු ක්‍රියාත්මක කිරීමේදී අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට, කණ්ඩායමක් හැටියට සාකච්ඡා කළ යුතුයි. ඒක තමයි පාර්ලිමේන්තුව කියන එකේ තේරුම. අපි බැලිය යුතු කාරණයක් තමයි මන්ත්‍රීවරුන්ට තියෙනවද කියලා දේශපාලන බුද්ධිය, පොලිටිකල් ඉන්ටෙලිජන්ස්. මොකක්ද මහාචාර්යතුමනි මේ දේශපාලන බුද්ධිය කියන්නේ? ඔව්, මම හිතන්නේ මෙතන මේ ඇත්තටම ඔක ටිකක් පුළුල්ල බැලුවොත් එහෙම අපි ගොඩාක් වෙලාවට අර දැනුම සහ නිපුණතා කියන දෙක එක හරියට තේරුම් ගන්නේ නැහැ. අපි හිතනවා දැන් ඔය ඕකම තමයි අපි ප්‍රෞගික කාලේ මේ උගත්කම ගැන කතා කරේ. උගතෙක් වෙච්ච තරමටම බුද්ධිමතෙක් වෙන්නේ නැහැ. අන්න ඒක තේරුම් ගන්න එපා. උගත්කම හරහා බුද්ධිමත් කෙනෙක් වීමේ ඉඩකඩක් ලැබෙනවා. ඒකට හොඳ පෙරහුරුවක් ලැබෙනවා. නමුත් උගතෙක් වෙච්ච පළියට බුද්ධිමතෙක් වෙන්නේ නැහැ. ඊළඟට බුද්ධිමතෙක් වුණාම දැන් ඒකට ඔයාට අවශ්‍ය වෙනවා නිපුණතා. අපි අර මේ සාකච්ඡාව ආරම්භ කරද්දී කිව්වේ අර තිබිය යුතු නිපුණතා හරහා ඔබ බුද්ධිමතෙක් බවට පත් වෙනවා. ඊළඟට බුද්ධිය කියන එකත් දැන් ලෝකයේ පිළිගන්න දෙයක් තමයි. බහුවිධ බුද්ධිය කියලා එකක් කියනවා, මල්ටිපල් ඉන්ටෙලිජන්ස් කියලා කියනවා. මේ මෑතක ආම මේ බටහිරින් එන සංකල්පයක් තමයි දේශපාලන බුද්ධිය කියන එක. ඒක ඇත්තටම අපි නිකන් අර ඇඟෙන් එන එකක් නේ. දේශපාලන අත්දැකීම්, පරිණතභාවය, දැනුම හරහා එන එකක්. මේකෙදී තියෙන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ දේශපාලන බුද්ධිය තියෙනවා සංරචක කිහිපයක්. එකක් තමයි රටේ සමාජයේ ජනතාවගේ හැඟීම් තේරුම් ගැනීම, අවශ්‍යතා තේරුම් ගැනීමේ හැකියාව, එහෙම එකක් තියෙනවා. ඊළඟට ලෝකයේ ප්‍රවණතා පිළිබඳ අවබෝධ කර ගැනීම. අපේ රටේ විතරක් නෙවෙයි ලෝකේ. දැන් හොඳම උදාහරණයක් තමයි මේ පහුගිය කාලේ ආව COVID-19 වසංගතේ. ඒකට මූණ දීමේදී දේශපාලන බුද්ධියක් අවශ්‍යයි. උදෙක් වෛද්‍ය විද්‍යාත්මක දැනුම පත්‍රයක් මදි. ඒක හැංගීම දන්නේ. ඒ වගේ ඒක එකක්. ඒ කියන්නේ ප්‍රවණතා තේරුම් ගැනීම. ඊළඟට අර මං කියපු නිපුණතා, ඒ කියන්නේ ජන විඥානීය තේරුම් අරගෙන ජනතාව සංවිධානය කිරීමේ හැකියාව. ඒකට අවශ්‍ය එක තමයි සංනිවේදන හැකියාව. මං ආයෙස්සරයක් පුන පුනා කියනවා, දේශපාලන බුද්ධියට, දේශපාලන නිපුණතාවේදී සංනිවේදන හැකියාව අවශ්‍යයි. හැබැයි නිකන් බොරුවට අර කිව්වාගේ, අශෝක කියන වගේ නිකන් මේ කතා කරන්නම් බාලේ කයිවාරු ගහන කෑකෝ ගහන එක නෙවෙයි. සැබෑ විදිහට සංනිවේදනය කිරීම සහ සාකච්ඡා කිරීමේ හැකියාව. ඊළඟට සම්මුතියට යන එකත්, ගැටලු විසඳීමත්, අන්න ඒ කියන සියල්ල මේ දේශපාලන බුද්ධියේ තියෙන සංරචකය. මේ දේශපාලන බුද්ධිය තීව්‍ර කරගන්නට, නැත්නම් දියුණු කරගන්නට බැරිද? ඒ කියන්නේ මේක සහජයෙන් එන එකක්ද, එහෙම නැත්නම් අපි ඉගෙනගෙන තියුණු කරගත යුතු එකක්ද? මොකද දැන් එක කාලෙක අපි හිතුවේ කලමනාකරණේ උපතින් එන්න ඕන එකක්, මැනේජ්මන්ට් ඇඟෙන් එන්න ඕන එකක්. හැබැයි අද වෙනකොට මේක පැහැදිලි වෙලා තියෙනවා, මේක දැනුම පද්ධතියක්. මේ දැනුම උකහාගෙන තියෙන්න පුළුවන් තමන්ට යම් නිශ්චිත හැකියාවක් උපතින් එනවා. මේක තියුණු කරගන්න දේශපාලන බුද්ධිය එහෙම තියුණු කරගන්න ඕන. පුළුවන්. ඇත්තටම දේශපාලන දැන් අර කිව්වාගේ දැනුම හරහා
අපේ නිපුණතා ඉඩට එනවා නිපුණතා මේ වැඩි කරගන්නකොට අපි මේ නිපුණතා පුරුදු පුහුණු කරගන්නකොට මෝහත් කරගන්නකොට වැඩි දියුණු කරගන්නකොට නිකම්ම අපේ බුද්ධියත් වැඩෙනවා අන්න එතන මේ ප්‍රශ්නේ තියෙන්නේ අපි මම මේක ආයෙසරයක් කියන්න කැමතියි අපි පටලවා ගන්න එපා දැනුම විතරක් තිබ්බ පළියට බුද්ධිය එන්නේ නැහැ ඒ සඳහා ඔබ යන්න ඕන කිසිම කෙනෙක් මගේ මං හිතන්නේ දැන් අපි මෙහෙමයි අපේ වෛද්‍ය විද්‍යාත්මකව බැලුවාම සහජයෙන් එන හැකියාවන් නිපුණතා තියෙනවා විශේෂයෙන් කලාත්මක හැකියාවන් සමහර නිර්මාණශීලී හැකියාවන් නමුත් නිර්මාණශීලී හැකියාවන් වුණත් ඔබ පුරුදු පුහුණු කරගන්න ඕන ඔබ මාධ්‍යවේදියෙක් හැටියට ඔබ පොතේ ගුරෙක් වගේ පොත් ටික විතරක් කියවලා හරියන්නේ නැහැ එවන් ඉතර කරන එදිනෙදා අත්දැකීම් වලින් ප්‍රගුණ කරන්න එපා ඒ කියන්නේ කියවන්න එපා වැඩිදුර අධ්‍යයනය කරන්න එපා ඒකට ඊළඟට ඒ නිපුණතා අර කිව්වාගේ වැඩි දියුණු කරගන්න උත්සාහ කරන්න එපා ඒකම තමයි දේශපාලන බුද්ධිය කියන්නේ දැන් මේකට අපේ පාර්ලිමේන්තු ක්‍රමය තුළ අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පෙළඹවීමක් තියනවාද මේ අය මේකට එකතු කරගන්නේ කොහොමද අන්න එතනයි තියෙන ප්‍රශ්නේ අර අපි ඉස්සෙල්ලා කිව්වාගේ මන්ත්‍රීවරු තේරුම් ගන්න එපා තමන්ගේ රාජකාරිය මොකද්ද කියලා මන්ත්‍රීවරයා අර ජනතාව අපේක්ෂා කරන හුදෙක්ම මගුල් ගෙවල් වලට මල ගෙවල් වලට පන්සල් වලට ගිහිල්ලා ඒ ටික විතරක් කරලා උත්සව වලට ගිහිල්ලා ඒක නෙමෙයි මන්ත්‍රීවරයෙක්ගේ සියලු රාජකාරී කරන්නට නම් මන්ත්‍රීවරයා තේරුම් ගන්න ඕනේ මේක ඉතින් අනේ අශෝක අපේ පාර්ලිමේන්තුවේ පුස්තකාලය බලන්න ලංකාවේ තියෙන හොඳම පුස්තකාලයන්නේ නමුත් භාවිතී හිත අඩුයිනේ අපි ඒ සඳහා පෙළඹවීම කරන්න ඕනේ එකක් මේ වගේ මාධ්‍යයෙන් කරෙන්න ඕනේ ඊළඟට පාර්ලිමේන්තු මම දැක්කපුව මාධ්‍යවල තියෙනවා අලුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දින තුනක වැඩමුළුවක් කරනවා කියලා මේක රස්සාවක් වෙන්න ඕනේ නෑ වෘත්තියක් වෙන්න ඕනේ නමුත් දේශපාලනයේ අනිත් රැකියාව වගේම අනිත් වෘත්තීන්වල නිරත වෙන අය වගේම නිතර පුහුණු අවශ්‍යයි ඔවුන්ව දැනුවත් කරන්න අවශ්‍යයි ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් වගේම ඒ පිළිබඳ විවිධ ක්ෂේත්‍රවල ඉන්න විශේෂඥයන් මේ සඳහා පෙළඹවීමක් අවශ්‍ය පෙළඹවීමක් නැහැ කියන්න බෑ ඒකද මෙහෙමයි ස්වයන් පෙළඹවීමකුත් ඇති කරගන්න පුළුවන් පැහැදිලියෝ තව අපිට දැන් පේන දෙයක් තමයි මන්ත්‍රී තනතුර ලැබිච්ච ගමන්ම ඊළඟ ඉලක්කය දිහා ඊළඟ දිනුම් කණුව දිහා බලනවා. මන්ත්‍රීකම ලැබුණට මට හම්බුනේ අඩු බැලන්ස් ඇමතිකමක්ය මට හම්බුනේ කැබිනට් ඇමතිකමක් නොවෙයිය කියලා උකුටලී වෙන පිරිසක් ඉන්නවා. දැන් මෙන්න මේ තත්ත්වය. ඒ කියන්නේ ඇත්තටම පත් කරන්නේ මන්ත්‍රීවරු. දෙවනු දෙයක් තමයි අතිරේක දෙයක් තමයි කැබිනට් ඇමති නැත්නම් රාජ්‍ය ඇමති මේ ආදී වගකීම් මෙන්න මේ මන්ත්‍රීවරයාගේ කාර්ය සහ අතිරේක වගකීම් කියන්නේ සාමූහිකව රජය ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා වන වගකීම් නොලැබී යාම තුළ ඇතැම් අය දිවුරුම් දෙන්නටත් පෙර මන්ත්‍රී තනතුරේ උකටලී වෙනවා අපිට පේනවා මහාචාර්යතුමනි දැන් මේක වෙන රටවලත් වෙනවද නෑ ඇත්තටම දැන් ඔබ මන්ත්‍රීවරයාගේ රාජකාරිය හරියට තේරුම් ගත්තා නම් අපි මේ මෙතෙක් වෙලා සාකච්ඡා කරපු විදිහට මන්ත්‍රීවරයාට කරන්න පුළුවන් දේ කළ හැකි දේ තේරුම් ගත්තා නම් ඔබ අනිවාර්යෙන් රාජ්‍ය ඇමතිවරයෙක් හෝ අපේ භාෂාවෙන් කියනවනේ ඇමතිවරයෙක් කැබිනට් ඇමතිවරයෙක් වීම අත්‍යවශ්‍යම නැහැ මේ සැරේ මම දැක්කා ඒකට අර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරු පත් කිරීමේදී ඒකට ප්‍රධාන මේ පොඩි විශේෂත්වයක් දැක්වුවා ඇමතිවරු දිවුරුම් දෙද්දිම දිවුරුම් දීම. ඒ කියන්නේ ඒක පොඩි උදාහරණයක් විතරයි. ඒ කියන්නේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරයාටත් වැඩ කරන්න පුළුවන්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාටත් ඒ විදිහටම කරන්න පුළුවන්. මම හිතනවා මේ වෙන පිට බොහෝ රටවල මේ වගේ ප්‍රවණතාවයක් නැහැ. අපේ එතනදී අපි තියෙන අර ආකල්පමය ප්‍රශ්නයක් නේ තියෙන්නේ මට තනතුරුම ඕනේ කියලා. ඉතින් තනතුරක්නේ මේක බරපතල තනතුරක්නේ. මන්ත්‍රීකම බරපතල තනතුරක්. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ රාජකාරී තියෙන බැරෑරුම්කම ඒ සඳහා රටට සහ ප්‍රදේශයට කළ හැකි සේවය හරියට තේරුම් ගත්තොත් ඔබ රාජ්‍ය ඇමතිවරයෙක් හෝ කැබිනට් ඇමතිවරයෙක් වීම අත්‍යවශ්‍ය නැහැ රටට ජනතාවගේ නියෝජිත ජනතාවට වැඩ කරන්න අපි මේ කතා කරපු රාජකාරී ටික කරන්න ඔබ ඇමතිවරයෙක් වීම අත්‍යවශ්‍ය නැහැ දැන් අපිට තව පේන කාරණාවක් තමයි මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක මොහොතකින්ම හිතනවා අපිට වෙනස් අපි දැන් වෙනස් පුද්ගලයෝ අපිට වරප්‍රසාද අවශ්‍යයි මේ තනතුර වරප්‍රසාද මෙන්න මේක කොහොමද අපි විග්‍රහ කරගන්නේ ඇත්තටම මම හිතනවා
දැන් මේ අපි ඉස්සර අපේ තිබ්බ මේක සේවයක් හැටියට. දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට අපි කියනවා ගරු කියන නම පාවිච්චි කරනවා. ගරු කියන්නේ සේවයක්නේ. එතකොට සේවයක් කරන කෙනා වරප්‍රසාද බලාපොරොත්තු වෙන්න හොඳ නැහැනේ. නමුත් අපි ඒක අපේ සංස්කෘතියට අපේ එක්තරා 1978න් පස්සේ තමයි ඇත්තටම එක්තරා විදිහකට දැන් අවුරුදු දශක කිහිපයක් තිස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය රැකියාවක් ලාභදායි වරප්‍රසාදලාභී රැකියාවක් බවට පත් වෙලා මහජන සේවයක් නොවි. මම කියන්නේ මන්ත්‍රීවරයා කියන්නේ මහජන සේවකෙක්. මහජනතාවගේ නියෝජිතය. ඒ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඒ හරහා වරප්‍රසාද බලාපොරොත්තු වෙනවා නම් ඒක වැරදි. නමුත් එතන තව පැත්තක් තියෙනවා අශෝක. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වීම සඳහා විශාල මුදලක් ආයෝජනය කරන්න වෙලා තියෙනවා. එතකොට මේක ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් වෙනවනේ. අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. අන්න ඒ ප්‍රශ්නෙට කිසියම්ම පිළිතුරක් අපි ව්‍යවස්ථා සංශෝධනයක් හරහා මෙන්න මේ ඡන්ද ක්‍රමයේ මොකක් හරි සංශෝධනයක් අවශ්‍ය වෙනවා. සාමාන්‍ය කෙනෙකුට පවා පාර්ලිමේන්තුවට පිවිසීමට හැකියාවක් විශාල මුදලක් වියදම් නොකර. ඒකත් එක්කම මම හිතනවා මේ මුදල් වියදම් කරන ප්‍රමාණය පිළිබඳව පාරදුෂ්‍ය විදිහට විනිවිද පෙනෙන විදිහට ජනතාවට දැනුම් දීම අවශ්‍යයි කියලා. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නියම රාජකාරිය ඉෂ්ට කරගන්න. මාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහත්මනි බෙහෙවින් මිත්සුසේ අද බදුල්ල ඉඳලාම ඇවිල්ලා අපේ අසන්නන්ව අපේ ප්‍රේක්ෂකයෙක්ම දැනුවත් කරන්නට මේ විෂය පිළිබඳව ඔබ දැක්වූ උනන්දුව සම්බන්ධයෙන් ස්තුතියි. පැතිකඩ